හයි අලුවනේ අදත් කොයිත් නිවසම බලන්න යන්නේ දැන් නැති අයට ෂෙයාර් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න සපෝට් කරන්න ඒ වගේම හෙට අඟහරුවාදා උදේ 10 ඉඳන් 10 අමාර වෙනකන් පොඩි සද්දයක් එහෙන්න ඉඩ තියෙනවා ඔයාලට මොකද ඇලම් සිස්ටම් එක බෝඩර් ප්‍රදේශ වලේ බලන්න යන්නේ කොයිට් වලේ දැන් ගුඩාක්ම බෝඩර් වලේ ඉඳන් එක එක රටවල් වලේ ඉඳන් ඇතුල් වෙනවා කියලා පොඩි සැකයක් තියෙනවා කියලා ආරක්ෂක අමාත්‍යාංශයෙන් කියලා තියෙනවා ඒ වශයෙන්ම හෙට තුන් පාරක් ඒ ඇලම් සද්දේ ප්ලේ කරනවා කියලා තියෙනවා ඒ හින්දා කවුරුවත් ගැටලුවක් මේ ගලබල වෙන්න එපා කිසි ප්‍රශ්නයක් නැහැ මේක ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ සද්දේ පොඩ්ඩක් චෙක් කරලා බලන්න යන්නේ මොකද හදිසියට මිනිසුන්ට කොහමද පැහැදිලි කරන්නේ මොන හරි ගැටලුවක් වුණොත් මිනිසුන්ට දෙනුවත් කරන්නේ කොහමද ඒ වගේ මිනිසුන්ව ලෑස්ති කරලා මිනිසුන්ව උත්සාහ කරන්නේ මිනිසුන්ට මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා දෙනුවත් කරන්නේ කොහමද කියලා ඒක හරියට වැඩ කරනවද කියලා බලන්න තමයි මේ සිද්ධිය කරනවා කියලා ආරක්ෂක අමාත්‍යාංශයෙන් කියලා දෙන්නේ කාටවත් ඒ පිළිබඳව කලබල වෙන්න එපා ඒ සද්දේ පෑ භාගයක් ඒ සද්දේ දිගටම අපි ප්ලේ කරනවා විනාඩි 10න් එක සැරයක් ඒ හින්දා කාටවත් කිසි ගැටලුවක් වෙන්න දෙයක් නැහැ බය වෙන්න එපා කියලා තියෙනවා ඒ වගේම අද සඳුදා ඉඳන් පටන් අරන් තිනවා පොඩි ළමයින්ට පෞල් වීසා ඒ වගේම ළමයිව අපේ ළමයිව ගෙන්නන්න පුළුවන් කියලා ෂූන් ඔෆිස් එකෙන් දැනට දෙනවත් කරලා තිනවා ඒ වගේම පළවෙනිින් ඔයාලට ඩිනර් 500ක් පඩිය තියෙන්න ඕනේ ඩිනර් 500ට අඩුවෙන් තියෙන්න බෑ ඒ වගේම ඉස්සරලාම ඔයාලට ළමයිව ගෙන්නන්න පුළුවන් ඊට පස්සේ ඔයාලගේ නෝන හරි මහත්තයා හරි මෙහෙට ගෙන්නන්න පුළුවන් ඊට පස්සේ අම්මා තාත්තා සහෝදරය ඒ වගේ ආයව ගෙන්නන්න පුළුවන් මේ වගේ ස්ටෙප් බයි ස්ටෙප් තමයි අරන් යන්නේ ඒ හින්දා පුළුවන් තරම් ඔයාලා ඉස්සරලාම ළමයි ගෙන්නන්න බලාපොරොත්තු වෙන ඉන්න අය නම් ඔයාලා අනිවාර්යෙන් ළමයිගේ වැඩ ටික කරන්න පුළුවන් අද ඉඳන් පටන් අරන් තිනවා ඒ වගේම අද 3:45ට කුවේට් ටවර් ළඟ මෙන්න මේ වගේ එයා ෂෝ බ්‍රිටිෂ් ආනාපති කාර්යාලයෙන් පටන් අරන් තිනවා අද දවසේ 3:45ට මේක වෙනවා ඔයාලටත් පුළුවන් ගිහිල්ලා බලන්න කිසි අපි ගෙවන්න දෙයක් නැහැ. ඔයාලටත් ගිහිල්ලා බලන්න පුළුවන් ඔතන මේ වගේ පාටවල් කරලා දුම් අල්ලලා මේ ෆ්ලයිට් වලින් අද එයා ෂෝ එකක් පෙන්නනවා. එයාලගේ ෆයිටර් ජෙට් ඇමරිකන් බ්‍රිටිෂ් ෆයිටර් ජෙට් වලින් තමයි මේක කරන්න යන්නේ. ඔයාලටත් මේක නොමිලින්ම ගිහින් බලන්න පුළුවන්. ගෙවන්න ඕන නැහැ. පුළුවන් තරම් ආයිනම් පොදු ඉඩමේ කොහේ හරි බීච් එකේ හරි පාර්කේ හරි හොය හරි ඔයාලා ගියොත් පුළුවන් තරම් නිසප්ත වෙලා ඒ වගේම කාටවත් කරදරයක් නැතුව ඉන්න බලන්න මොකද ඊයත් පිලිපිනි රට කොල්ලු 3 දෙනෙක් අත්අඩංගුවට අරන් තිනවා මෙයාලත් පොඩි වැරද්දක් කරලා තිනවා මොකද මෙයාල ඔක්කොම එකතු වෙලා කිස් කරලා නිකම් පොඩ්ඩක් අර අනිත් මිනිසුන්ට කරදරයක් විදියට කරලා තිනවා මෙයාලත් අත්අඩංගුවට අරගෙන තිනවා ඒ වගේම ඩිනර් 1000ක් දඩේ ගෙවන්න ඕනේ අවුරුදු එකක් හිරේ ඉන්න සිද්ධ වෙනවා ඒ වගේම මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරියර් එකේ ගර්නල් පෝස්ට් වල ඉන්න පුද්ගලෙක් මේගින් තියෙනවා එයාත් හවාලි වල එයාගේ අපාර්ට්මන්ට් වල ගිනි අනතුරක් සිද්ධ වෙලා තියෙනවා ඒකෙන් තුවාල වෙලා තමයි එයාවත් නැති වෙලා තියෙනවා මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරියර් එකේ ගර්නල් පෝස්ට් වල හිටපු මහතුරු කෙනෙක් තමයි මේ විදියට නැති වෙලා තියෙන්නේ. ගොඩාක් තුවාල වෙලා ස්පිරිතාලේ ඇඩ්මිට් කරලා තියෙනවා. හැබැයි එයාවත් බේරෙන්න බැරුව මැරිලා තියෙනවා. ඒ වගේම එන 2023 ඉඳන් පටන් ගන්නවා පාසල් වලේ ස්ටාෆ්ස්ලට වැඩ කරන ගුරුවරයන්ට ඒ වගේම අතුල වැඩ කරන සියලු දෙනාටම ෆින්ගර් ප්‍රින්ට් එක ෆින්ගර් මාක් එක තියලා තමයි ඇතුල් වෙන්න පුළුවන් කියලා ඒ නීතියක් ගෙනල්ලා තිනවා. ඒක 2023 ඉඳන් පටන් ගන්න යන්නේ කියලත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කියලා තියෙනවා හේතුව මොකද ගොඩක් අය පාසල් වලට යන්නේ නැහැ ගුරුවරයෝ යන්නේ නැති හින්දා ළමයින්ගේ ඇතුළත් ගැටලුවක් සිද්ධ වෙනවා රණ්ඩු වෙනවා ළමයින් හරියට පාලනය කරන්න ගුරුවරයන් යන්නේ නැති හින්දා තමයි මේ ආරම්භය කරලා තියෙන්නේ කියලා තියෙනවා ඒ වගේම ගොයිඩි පුද්ගලෙක්ව අතනුම් වලට අරන් තිනවා හැත්‍රෝ එයාර්පෝර්ට් වලින් බ්‍රිටිෂ් එකේ එයා මත් ව්‍යාපාරිකයෙක් කියලා මත් දේවල් අරන් යනවා කියලා තමයි එයාව අත්අඩංගුවට අරන් තින්නේ ඊට පස්සේ පෑ 48ක් එයාව
ඉර කරලා තියාගෙන ඉඳලා තිනවා. ඊට පස්සේ ඒක චෙක් කරලා බලද්දී ඒක පූසොන්ට දෙන කෑමක් කියලා ඒක හරියට ෂුවර් කරාට පස්සේ තමයි ආවත් රිලීස් කරලා තියෙන්නේ කුවේටි පුද්ගලෙක්ව. ඒ වගේම ඊයේ තීන්ද පටවගෙන ආපු ලොරියක් පැරලිලා තිනවා නම්බර් 40 පාරේ අහමදි පාරවල් වල. ඒ වගේම සබහන් ළඟ තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ හැවි ට්‍රැෆික් එකක් වෙලා තිනවා, වාහනවල හිර වෙලා යන්න බැරුව පෑ දෙකක් විතර ඒ ට්‍රැෆික් එක තියලා තිනවා කියලා මිනිස් ඔෆ් ඉන්ට්‍රියකින් කියලා තිනවා. ඒ වගේම පුළුවන් තරම් මේ වාගේ තීන්ත ඒ වගේ දේවල් අරන් යනකොට අනිවාර්යෙන් පොඩ්ඩක් පුළුවන් තරම් ස්ලෝව් යන්න කියලා තියෙනවා. ඒ වගේම තයිම ප්‍රදේශවල එක පුද්ගලයෙකුට මරණ දඬුවම දීලා තිනවා. මොකද එයා එවිල්ලා එයාගේ නංගියෝ මරපු සිද්ධියට පස්සේ එයා එවිල්ලා හැංගිලා ඉඳලා තිනවා. එයාව අත්අඩංගුවට ගත්ත පොලිස් ඒ වෙලෙම අධිකරණයට බාර දීලා තිනවා. ඒ වගේම එහෙන් තමයි මෙයාට මරණ දඬුවම දෙන්න කියලා තිනවා. එයාත්මත් භාවිතාවලින් තමයි මෙන්න මේ වගේ සිද්ධියක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට මෙන්න දකින්න පුළුවන් පුද්ගලයන් මස්ත්‍රි පුද්ගලයන් එකතු වෙලා ජාබර් ස්ටේඩියම් එක ඇතුළට ටිකට් ගෙවන්න නැතුව යන්න උත්සාහ කරා. ඔන්න ඒ වෙලාවේ තමයි කුවේට් හමුදාවෙන් ඇතුල් වුණා. ඇවිල්ලා ඔක්කොම ගහලා පන්නලා එතනින් ලොකු ප්‍රශ්නක් ඇති වුණා. ගොඩක් ආය පෑගුණා, ගොඩක් ප්‍රශ්නවල ඇති වුණා. ඒ වුණාට කුවේට් හමුදාවෙන් කියලා තියෙනවා අපි එයාලව පුළුවන් තරම් බ්ලොක් කරා, අපිවත් තල්ලු කරගෙන යන්න ලෑස්ති වුණා. ඒකයි අපිට ගහන්න සිද්ධ වුණේ කියලා. අනිත් එක තමයි දැනට බැලදියා වලින් ගොඩාක්ම චෙකින් එක යනවා. ඒ වගේම මිනිස්ට්‍රි ඔෆ් කොමර්ස් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රියල් එයාලත් යනවා. දැන් හැමපැත්තම චෙකින් එක දාලා තිනවා. ඒ වගේම එක බකාලා එක අල්ලලා තිනවා. බකාලා කරන්න ආයේගේ අවධානයට මොකද ඔයාලට ගෑස් විකුණන්න තහනම් එක පුද්ගලෙක් ගෑස් විකුණලා තිනවා. එයාවත් එයාගේ කඩේත් සීල් කරලා ඒ වගේම ගෑස් ටිකත් ආයි බාර අරන් තිනවා. මෙන්න ඔයාලට දකින්න පුළුවන් එයාත් ගෑස් සිලින්ඩර් විකුණලා තියෙනවා. ඒ ගෑස් සිලින්ඩර් විකුණපු එක තමයි ප්‍රශ්නේ. ඒ වුණාට සමහර වෙලාවට ගෑස් කඩවල් 12 ඉඳන් 4 වෙනකම් වහනවා. ඒ වෙලාවේ අපිට ගොඩක් ගැටලුව, මමත් ඒ ගැටලුව වලින් වැටිලා තියෙනවා. හැබැයි මේවත් ගිනි අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් කියලා තමයි එයාලත් කියන්නේ. මෙයාලට විකුණන්න තහනම් කියලා. ඒ වගේම දැන් ගොඩාක් සුපර් මාකට් වල ප්‍රයිවට් සුපර් මාකට් වලට දැන් යනවා මිනිස්ට්‍රි ඔෆ් කොමර්ෂියල් එකෙන්. මොකද දැන් ගොඩාක් පළතුරු ඒ වගේම එළවලු ගොඩාක් මිල වෙඩින් විකුණනවා. සාමාන්‍ය සිටි සෙන්ටර් ඒ වගේම ලූලු හයිබර් ඒ වගේ තැනවලටත් දැන් එයාලා යනවා. මොකද පිටරටවල් වල ඉඳන් ගෙන්නන සියලු පළතුරු ඒ වගේම එළවලු සියලු දේම දැන් ගොඩාක් මිල වෙඩින් විකුණනවා කියලා. ඒ වගේම බලන්න පුළුවන් ඔයාලට දැන් සිටි සෙන්ටර් වලත් ගිහිලා චෙකින් එකක් ගිහින් තිනවා. 3යි දිනාර 3යි ෆිලිස් 250ට විකුණනවා අවකාඩෝ අලිගට පෙර. අන්න ඒ වගේ සිද්ධිවල හින්දා තමයි දැන් මේ කුවේට් ඇතුළේ අමාත්‍යවරුන් අමාත්‍යංශයෙන් සියලු දෙනාම කියලා තියෙන්නේ පුළුවන් තරම් කුවේති පළතුරු ඒ වගේම කුවේති එළවලු ටික විකුණන්න පටන් ගන්න. මොකද ඒවට ඉස්සරහ ඉඩ දෙන්න. එතකොට තමයි අපිට තවත් ඉස්සරහට අපිට පුළුවන් අපේ දේවල් හරියට පාලනය කරගෙන යන්න. අපිට වීදමක් නැතුව පුළුවන් තරම් ඒක හරි ගස්සන්න පුළුවන්. අපේ රටවල් වල ඉන්න මිනිස්සු ඒ වගේම පිට රටවල් වල ඉඳන් ආපු අපිට වැඩ කරන්න ආපු මිනිස්සු සියලු දෙනාටම වීදම් කරන්න පුළුවන් කියලා. ඒ වගේම ගොඩක් අය අහලා තිබ්බා මගෙන්. මොකද මේ දැන් අපි ගොඩක් කල් දැන් අවුරුදු දෙකක් වෙනවා පැනලා, අවුරුදු තුනක් වෙනවා ගෙදරින් පැනලා, අපිව ආයි පාර දෙයිද අපේ ගෙදරට කියලා. හැබැයි එහෙම දෙයක් සිද්ධ වෙන්න නැහැ. මොකද දැන් අලුත්ෙන් ආපු ආය කවුරු හරි එහෙම ගියොත් තමයි එයාලව බාර දෙනවා. හැබැයි ඔයාලා මාස 4කට 5කට කලින් එහෙම නැත්නම් අවුරුදු 1කට 2කට කලින් ඔයාලා ගෙදරෙන් පැනලා ගිහිල්ලා තිබ්බොත් ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අලුත්ෙන් එන ආයට මෙන්න මේ නීතිය ක්‍රියාත්මක කරලා තිනවා. කරුණා කරලා කවුරුවත් ගෙදරින් පණින්න නම් හදන්න එපා. ඔයාලා පැනලා ගියොත් අනිවාර්යෙන් ඔයාලට ලොකු ප්‍රශ්නයක් සිද්ධ වෙනවා. ඒ හින්දා පුළුවන් තරම් අවධානයෙන් ඉන්න නීති මාර්ගයෙන්, ඒ වගේම එම්බසි හරහා, එහෙමත් නැත්නම් ඔයාලගේ ඒජෙන්සිය හරහා අනිවාර්යෙන් එළියට යන්න බලන්න. එහෙමත් නැත්නම් ඔයාලට කවුරුවත් ඔයාලට පිටිවුනේ නැත්නම් ඔයාලා ඔයාලගේ ගෙදර කට්ටියට කියලා ලංකාවේ විදේශික සේවාවෙන් ලියුමක් ලියලා එහෙන් මෙහි තානාපති කාර්යාලයට ඔයාලගේ ගෙදර ඩීටේල්ස් සියලු දේම ඒකට
ඇතුල් කරලා පුළුවන් තරම් එහෙන් දම්ම මෙහෙට එවන්න කියන්න. එහෙම නැත්නම් ඔයාලට මෙහෙන් කාටවත් විශ්වාස කරන්න බෑ. මොකද කවුරුවත් එළියට පැනලා ගියාට පස්සේ මාසයක් මාස දෙකක් ඔයාලට උදව් කරන්න පුළුවන්, තියාගෙන කණ්ඩ දෙන්න පුළුවන්. හැබැයි ඉතින් ස්ථීර වෙන්න නෑ. ඒ හින්දා පුළුවන් තරම් ඔයාලා අවධානයෙන් ඔයාලගේ ජීවිතේ, ඒ වගේම ඔයාලගේ රැකියාව බෑරගන්න පුළුවන් තරම් ගෙවල් වලින් මාරු වුණොත් ගොඩාක් හොඳයි. ඔයාලා පැනලා ගියොත් ඔයාලා තමයි ලොකු කරදරයක් සිද්ධ වෙනවා. ඒ වගේම එළියේ ඉන්න සියලු දෙනාම දන්නවා දැනටත් කානොන් එකක් කවද්ද දෙන්නේ කියලා. බලාපොරොත්තු වෙලා ගොඩක් ආය ඉන්නවා. අනිවාර්යෙන් කානොන් එකක් දෙනවා. හැබැයි ටික දවසක් ඉවසන්න තියෙනවා අනිවාර්යෙන්. මොකද මේ චූටි චූටි ගැටලුවල් තියෙනවා මේ රටවල් වල. ඒක ඉවර වෙනකන් කානොන් එක පොඩ්ඩක් පරක්කු වෙනවා. සමහර වෙලාවට ලබන මාසයේ වෙන්න පුළුවන්, ඊළඟ මාසයේ වෙන්න පුළුවන්, මාස දෙකක් තුනකින් ඇතුළ හරි දෙනවා. පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න. දැනට ආයතන ෂෙයාර් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. වීඩියෝ එක පුළුවන් තරම් ලයික් කරන්න. තව වීඩියෝ එකකින් හම්බෙමු. දේපීටයි.